ඉරිදා ව්‍යාපෘතිය දේවනාදීරේ අනෙකුත් පාර්ශ්ව ආයතන දැනුවත් කිරීම සඳහා තමයි අද දවසේ මේ වැඩසටහන ප්‍රධාන ලේකම්තුමාගේ මඟ පෙන්වීම යටතේ සංවිධානය කරලා තියෙන්නේ. ඔබ දන්නවා පරත් පාලන ආයතනයක් ගත්තම ඒක ඒ බල ප්‍රදේශයේ එවන් නැත්තම් අපේ ගමේ මහජනතාවට ඉතාමත්ම ළඟ ආයතනයක්. ප්‍රජාවත් එක්ක ගනුදෙනු කරන්න පළත් පාන ආයතනයකට සේවාවන් සපයන්න ඔවුන් එක ලොකු සම්බන්ධතාවයක් ලොකු ගනුදෙනුවක් සිදු කරනු ලබනවා. මේ කටයුත්ත කරනකොට විශේෂයෙන්ම අපිට සිද්ධ වෙනවා පළත් පාන ආයතන විදිහට ඒ අපේ ගම්වල සිටින අහිංසක දුප්පත් අපේ සේවය බලාපොරොත්තු වෙන මිනිසුන්ගේ හඬට ඉඩක් ලබා දෙන්න. ඉතින් ඒ ඔවුන්ගේ හඬට ඉඩක් ලබා දෙන්න ඒ අවස්ථාව පුරුල් කරන්න තමයි මේ වැඩසටහන හෙල්පෝ ආයතනය එක්ක එකතු වෙලා අපේ පළාත්පාන දෙපාර්තමේන්තුව මේ උත්සාහ ගනිමින්නේ මේ කටයුතු කරමින් ඉන්නේ. ඉතින් මේ ව්‍යාපෘතිය තුළින් මිනිසුන්ට අවස්ථාව ලැබෙනවා පළාත්පාන ආයතන සම්බන්ධයෙන් ඔවුන්ට තියෙන පැමිණිලි හෝ දුක් ගැනවිලි හෝ ඒ පළාත්පාන ආයතන වලට එන්නේ නැතුව ලියන්නේ නැතුව ඉතාමත්ම පහසුවෙන් ඇඟිලි තුඩක දුරින් ඉදිරිපත් කරන්න. මෙතන තියෙන වෙනස තමයි ප්‍රාදේශීය සභාවත හෝ නගර සභාවත මෙහිම පළාත්පාන ආයතන වලට තමන්ගේ පැමිණිලි හෝ යෝජනාව සේවා ඒ මොහොතේ වෙනම කරන්න පුළුවන් හැකියාව. මගර මේ කාරණා නිසා තමයි අපි මේ ඔබේ සභාවේ එක අවස්ථාවක් එක බලාපොරොත්තුවක් තමයි මේ පාර්ශ්වකරුව කොහොමද මේකට හවුල් වෙන්නේ කියන එකත් අපි අද සාකච්ඡා කරගත යුතු වෙනවා. ඒ වගේම පැමිණිලි කරු ඒ ප්‍රදේශික ප්‍රතිපුජලෙන් දෙන්න ඕනත් නැහැ. දැන් සමහරකට අපි හම්බන්තොට යනකොට අපි හම්බන්තොට දැක්කොත් ගැටලුවක් අපි දන්නේ නැහැ හම්බන්තොට තියෙන බවුන්ඩරිස් මොකද කියලා. මම පැමිණිලි කරු මම බවුන්ඩරිස් දැනගෙන යුතු නැහැ. දැන් කියන්නේ සීමාවන් අපි යමනවා තංගල්ලට. තංගල්ලෙන් බලන මේ පැමිණිලි දින අපි නෙමෙයි. මේකයි ති හම්බන්තොට සභාවට තප්පර ගානේ නගර සභාවට පුළුවන් තංගල්ලකට සභාවට පුළුවන් හම්බන්තොට පොවත් කරා. හම්බන්තොට තමයි මට උත්තර දෙන්නේ. එතකොට මම පැමිණි කරුවෙක් නා. ඉතින් මේ මෙන්න මෙවැනි විදිහට මේ තාක්ෂණය අපි සකස් කරන්න තියෙනවා. පුරවන්නේ කියන කාර්යය. හරි. වැඩසටහන ආරම්භ වෙනකොටම අපේ නිලධාරී මහත්වරු මේසේ ළඟට ඇවිල්ලා ඔබ තමුන්නාසේලාගේ ජන්ම මුද්‍රගතනයේ ඊසභා ජන්ම මුද්‍රගතනයේ දුම භාගට කරලා ඩවුන්ලෝඩ් කරලා දෙන්න ඇති කියලා මම හිතනවා. මම නැවත කියන්නම් ඊසභා ජන්ම මුද්‍රගතනයේ දුම භාගට කිරීමේ පියවරයන් මොනවද කියලා. Android ජංගම දුරකථනයක් නම් Play Store එකටත් ඒ වගේම iPhone එකක් නම් App Store එකට සහ Huawei phone යන gallery එකට ගිහිල්ලා download කරගන්න පුළුවන් ඊසභා ජංගම දුරකථනය දුම. ඒතොර download කරනවත් එක්කම තමන්ගේ දුරකථන අංකය තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය සිදු කරන්න අවශ්‍යයි. එහිදී මේ දුරකථන අංකය දැම්මට පස්සේ OTP එකක් එනවා. OTP එක submit කරලා පස්සේ ජංගම දුරකථනය දුම භාවිත වෙනවා. මේ වගේ මේක හරියට මිනිස්සු අතරට ගෙනිච්චෝ අපිට මේ සියලු Windows හදාගෙන චතුර මාත්‍යල උදව් කරොත් අපිට පුළුවන් මොද පළාත් පාලන ආයතන මහජනයාට වඩා මිත්‍රශීලී සේවා සම්පාදන ආයතනයක් බවට වෙනස් කරගන්න. ඉතින් මේ පළවෙනි Windows එක අපි ඇරියේ complaints කියන එක. මේකට දැන් තියෙනවා complaints 20 අංකේ. මේ 20 අපි දන්න ඔබ මෙතන ඉඳ අපේ මගේ මේ ප්‍රසන්ටේෂන් එක ගොඩක් වැදගත් වෙන්නේ පළාත් පාලන ආයතන වල ඉන්න කොමසාරිස් වරුන්ට සහ ලේකම්වරුන්ට. අනිත් අයට මේක අදහසක් විතර ඇති කරගන්න පුළුවන්. මොකද කම්ප්ලේන්ට්ස් දැන් කතා කරා මේ චතුර මහත්මයා මේක වැදගත්. ලහිරු මහත්මයා කතා කරා කොහොමද ඇතුලේ කළමනාකරණය කරගන්නේ ඩෑෂ්බෝඩ් එකේ කොහොමද වැඩ වෙන්නේ කියන එක. කම්ප්ලේන්ට් එක ඩෑෂ්බෝඩ් එකට ආවහම කොහොමද එතන කටයුතු කරන්නේ කියන එක. දැන් මම උදව් කතා කරන්නේ මේකට ඇතුලේ වැඩ පරිසරය හදාගන්නේ කොහොමද කියන එක. මේකට භාවිත කරන උපකරණයක් තියෙනවා. උපකරණය භාවිත කරන්න දැනීම තියෙනවා. එතකොට මේක එදා අපි කතා කරා වයසක කෙනෙක්ට ගියොත් කොහොමද මේක කරන්නේ? යාගේ දරුවෙක් මේක පාවිච්චි කරන්න පුළුවන් වෙනවා. ඒ වගේ ගොඩාක් තියෙනවා. හැබැයි මේවා ඒ එක එක සිද්ධි ගත්තට මේක පුළුල් අර්ථයෙන් ගත්තොත් මේ ડિජිටල් ડિවයිස් ડિජිටල් බෙදීම කියන එක මේකේ මේකටත් අදාළයි. මේ කාර්යය අපි ජය ගන්න ඕනේ. ඒක මේ ඊසභා එකට අමනක් සීමා වෙච්ච කාර්යය නෙමෙයි. මේක ප්‍රතිපත්තිමය අභියෝගයක් අපි ජය ගන්න ඕනේ. ඉතින් ඒ සඳහා
තියෙන අභියෝග ජය ගනිමින් අපේ පළාත් පාලන සේවයට වැඩි සේවයක් ලබා දෙන්න අපි මෙතනට එකතු වෙන්න ඕනේ. පිටර ගැන ගියා පා මෙහෙත් ගන්න. તો පතරමේ යා බේත් ගන්න ගියේ. එයා බේත් ගත්තා මෙයාට චිත් එකක් දුන්නේ නැහැ. ඩිස්පෙන්සරි එකේ පාපසි බේත් ගන්න ගියා. එයා මාත් එක්කම ડોක්ටර් හම්බෙන්න ගිහිල්ලා එතන යනවා. එළින පාපසිද බෙහෙත් එක තියෙනවා කවුන්ටරේ ඒ අරගෙන එනවා මං කියන්නේ 2001 අපි අතේ තත්ත්වයට ඇවිල්ලාද පටන් ගත්තා අපි කොහෙන්ද පටන් ගත්තේ දොම්පේ රෝහලේ ටිකක් දුරක් ගියා මං දන්න තියෙනවද කියලා එක්කම කොම්පියුටර් ස්ටුඩන්ට් ඔස්තර මාත්‍රුන්ට දෙටුගේ නම අතුල් කරා ඒ කාඩ් එකක් දුන්නා. ඒ කාඩ් එක කොහෙද යන්නුණා? එයාගේ පොළු හිස්ටරිය මේ කාඩ් එකේ තියෙනවා. අර මං කියපු දොස්තර මහත්තයා කාඩ් ගියාමත් එයාගේ සම්පූර්ණ හිස්ටරිය කාඩ් එකේ තියෙනවා. අපි ඒ තත්ත්වයට ඇවිල්ලාද? ඔදිසි ගානකට පස්සේ 2002 විතර මං හිටියා හවයි වෙද. නගර සභාව. දැන් මට කියවන්න ඕනේ නෑ. ඊට පස්සේ දවසක ඇවිල්ලා චතුරමැතිතුමා මට දිගින් දිගටම කතා කරලා කිව්වා මේක ගැන දැනුවත් කරන්න අවශ්‍යයි කියලා. ඊට පස්සේ එතුමන්ලට මම අවස්ථාවක් දුන්නා මට ප්‍රසන්ටේෂන් එකක් කරන්න. ඒ කියන්නේ එතෙන්දී ඒ කියන්නේ එතුමන්ලගේ පැත්තෙන් ඕනකම තියෙනත් මාව කන්වින්ස් කරන්න මාව කන්වින්ස් වුණා. හොඳටම කන්වින්ස් වුණා. ඒකට ඇත්තටම ඇත්තටම මට ඒකලා ඇමේසිං ඇප්පයක් කියලා. ඒක නිසා ඉතින් ඉතා කතා කරාම තමයි මගේ ඉල්ලීමක් කරේ පුළුවන් ද අනිත් සියලු දෙනා දැනුවත් කරන්න මැදිහත් වෙන්න. ඒක තමයි මේ වැඩසටහන දෙන්නේ. කාරණා පහ දැක් කියන්න. පළවෙනි එක රාජ්‍ය පාලනය නැත්නම් ආණ්ඩුකරණය සහ ප්‍රජාතන්ත්‍රවාදය ගැන මැක්‍රෝ චිත්‍රය ලෝකේ අද දවසේ මම අරදි වෙන්න පුළුවන්. මම දකින දේ තමයි ලෝකේ අර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයේ ඉඳලා සහභාගීත ප්‍රජාතන්ත්‍රවාදයට මාර්ගයට උත්සාහ කරනවා. පාර්ටිසිපේටරි ඩිමොක්‍රසි කොහොමද මානවතාව සහභාගී කරගන්නේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ ක්‍රියාත්මක. දැන් මෙච්චර කල් අපිට තියෙනවාද? අපි හැමදාම සම්පාතවාදයේ කෙනකම් බලාගෙන ඉන්නෝ ප්‍රශ්නෙස්තරේ. ඒ කියන්නේ අපි හිතන කාට හරි අපිට තියෙන අවුරුදු 5කට සැරයක් අපිට එක ජොබ් එකක් තියෙන අවුරුදු 5කට සැරයක් කියලා ඡන්ද පෙට්ටියට ඡන්දයක් දාන ඔයා ඔක්කොම කරන්න ඕනේ. හැබැයි ලෝකෙ පිළිඅරගෙන තියෙන දැන් ඒක හරියන්නේ නැහැ. ඒ නිසා මේ සහභාගීත ප්‍රජාතන්ත්‍ර පාර්ටිසිපේටින් ඩිමොක්‍රසි කියන එකට ලෝකේ මාරු වෙමින් ඉන්නවා. ලංකාවේ ජන සභා කියලා කරන්න උත්සාහ කරන්නේ ඒ ආකෘතිය දෙයක්. ඊට පස්සේ ආණ්ඩුකරණය එක එක කතා කියලා යහපාලනය ආරම්භය කියලා දැන් රෙස්පොන්සිව් ගවර්න්මන්ට් කියන එක තමයි ලෝකෙ උඩට ඇවිත් තියෙන්නේ. අර හාලා තියෙනවද මම දන්නේ නැහැ මේ ඉස්සම් කොටෝ කතාවක් අර ලෝකෙට කියලා දොස්තර මහත්තයාට අප කෑල්ලක් දෙන හරි කතා නැත්තම් කාගේ හරි අහලා කියවන. ඒ වගේ පාරිලෝකයක් පස්සෙන් එනෝගෙන ගිහිල්ලා සර්විස් එක දෙන රාජ්‍ය සේවයක් එහෙම නැත්තම් ආණ්ඩුකරණයක් ගැන තමයි ලෝකෙ අද කතා කරන්නේ. ඒ කියන්නේ රෙස්පොන්සිව් ගවර්න්මන්ට් වලට අපි යන්න. හික්කඩුවේ රාමෙන්දාරිල සම්විසයයකින් සමාජිත කුඩා නගරයක් තමයි හික්කඩුව කියන්නේ. ඒ වුණාට ජනගහනය වැඩි, ප්‍රශ්න වැඩි, හේතුවක් තියෙන්නේ සංචාරකයන් ඒ අංග සභාව බල ප්‍රදේශයේ 43ක් විතර ඉන්නේ දැන් සංචාරකයන්. ඉතින් අපිට ඒ තියෙන ගැටලු වලට ක්ෂණිකව පිළිතුරු දෙන්න ඕන. මොකද ඒ නගරයේ අලංකාරයක් වෙන නිසා අපි ලේකම්වරයෝ වශයෙන් මම කියන සියලුම පළාත්පාලනයතරම ප්‍රධානීන් මේ වෙලාවේ මේකට එකගත්තේ දක්වයි මේ අවස්ථාවේ අපිට ලොකු අභියෝගයක් තියෙනවා ලොකු කාර්තව ගොඩක් තියෙනවා අපේ කරමත දේශපාලන අධිකාරිය නැති නිසා ඉතින් ඒ සෑම ප්‍රශ්නයකටම අපිට කල් යන බලන්න නැතුව ක්ෂණික විසඳුම් දෙන්න ඉතින් මේ ඊ සභා එක්ක තුලින් මම හිතනවා මේ අවස්ථාවේ අපිට ලොකු සහනයක් ගේම මම කෙටි විසඳුමක් ලබා දෙන්න පුළුවන්. දෙදැක්කේ අවසරයි
වක්කන පුහුණු මධ්‍යස්ථානයේ අපි සූදානම් ඇතරම මේ පිළිබඳ දැනුවත් කිරීම කටයුතු කරගන්න ඇතරම මම මුලින් අවස්ථාව මේ දැනුවත් කරන හැටියෙන් ප්‍රධාන එකතු ඇතරම මේ ගැන අවස්ථා කිහිපයකදී දැන දුන්නා මේ මෙහෙම ඇප් එකක් තියෙන සම්බන්ධයෙන් මේ වගේ ප්‍රතිලාභ එක්කව කරගන්න පුළුවන් කියලා ජනතාවට. ඉතින් ඒ නිසා අද තමයි මම ඇත්තට මේ සම්පූර්ණ දැනුවත් වීම අරගත්තේ. ඉතින් ඉදිරියේදී අපිට පුළුවන් මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා කටයුතු කරන්න විශේෂයෙන් අපි දවසට 200කට ආසන්න ප්‍රමාණයක් වක්කල පුහුණු මධ්‍යස්ථාන දෙනවා ආදිලෙතයි. මොකද අපේ ටාගට් එක අවුරුද්දට 20,000 විතර රාජ්‍යන්තර ප්‍රමාණයක් පුහුණු කිරීම. එතකොට ඒ හරහා අපිට පුළුවන් මේ ගැන දැනුවත් කිරීමක් ආයෙත් ඔෆිස් එකට ලබා දෙන අනුම ගන්න ඒන දිනකට එන 300ට හරි මේ ඇප් එක අපිට දෙන්න පුළුවන් නම් ආයතනයේ උදේ මොකද උදේ සාමාන්‍යයෙන් 9ට පටන් ගන්නෙ. ඒත් රටා මාර වෙන්න සියලු දාරින් ඇවිල්ලා ඉන්න. එතකොට ඒ භාගය තුල ඔවුන්ට මේක ඩවුන්ලෝඩ් කරලා ඔවුන්ට මේ ගැන අවබෝධයක් දෙන්න සැලැස්සුවොත් මට හිතෙන්නේ අපිට මේක සමාජගත කිරීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් ඒ සඳහා අවස්ථාව සකසා දෙන්න අපි සූදානම් කළ කොණු මධ්‍යස්ථානයේ විදිහට මේ ඊශවහ කියන සංකල්පය ඇල්පිටිය ප්‍රදේශයේ රැඳීම තම සම්පත. අපි දැන්ටම මේ ප්‍රජාව දැනුවත් කිරීමට අපි විශාල වැඩසටහනක් කරගෙන යනවා. දැන්ටත් අපේ ප්‍රජාව මේ ගැන දැනුවත් වෙමින් පවතින. ඔවුන් දැන් අපට අපේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව දැන් අපි සමග ඉතාම කෘපාංගව ඉතාම හොඳින් වැඩ කරමින් පවතින. ඊ සභාවනි බොහොම ස්තුතියි. දැන් මේ ඇප් එක හරහා ඉස්සරහට මම හිතන්නේ රාත්‍රී කාලයේදී ඒකට සූදානම් වෙන කණ්ඩායමක් තිබුණොත් පොලිසියට තියෙන බර ගොඩක් අඩුයි. පොලිසිය තමයි හැම එකටම අත ගහන්නේ. ඇත්තටම මිනිස්සුන්ට යන්න තැනක් නැහැ රාත්‍රී කාලේ. රාත්‍රී කාලේ කැමිල්ලක් යොදන්න තැනක් නැති තරම්. ඒක නිසා ඕනම දෙයකට ශ්‍රී ලංකා පොලිසිය තමයි හොයාගෙන ඉන්නේ. ශ්‍රී ලංකා පොලිසියට මේ ඇප් එක සුවිශේෂීම සහනයක් වෙයි. මේක හරියට ක්‍රියාත්මක වුණොත් පොලිසිය දින වැඩවලින් 100% ප්‍රමාණයක් අපට සහනයක් සැලසෙයි කියලා කියනවා. ඒ වගේම අපට මේක ජනතාවට ජනගත කරන්න ලොකු බරක් ගන්න පුළුවන් ශ්‍රී ලංකා පොලිසියට. මොකද ප්‍රජා පොලිස් කමිටු සංවිධානය දැන් ගොඩක් ඉස්සරහට ගිහිල්ලා තියෙන්නේ. ඒත් එක්ක මේ දෙම හඳුනා දෙන්න ඇත්තටම අපේ සංවිධානයට කරදරයක් වෙන අවස්ථා දෙකක් තියෙනවා. එකක් තමයි මේ අපේ ඉස්ලාමදාවතල සහභාගී වුණා කනික ආරක්ෂක අංශවල රාජකාරී කරන සරදාමින් ගම් කරනවා මේ ප්‍රදේශවල. ඒගොල්ලන්ගේ කියන මේ කාර්යභාරයත් ඒ අනුව ඉෂ්ට කරගන්නට මේක භාවිතා කරන්න දැනුවත් කිරීම සිද්ධ කරන්නේ. අනිත් පැත්ත තමයි අපි විතරම රාජ්‍ය විද්‍යාලයකට අපි සම්බන්ධ වෙන්නේ තාමත් අර අපේ මගේ ඉස්ලාමදාවතල GWM භාවිත කරනවා. නමුත් ඒක අපිට වෙනත් රාජ්‍ය ආයතනයක සම්බන්ධ වෙන්න තියෙන ලිමිටේෂන් තියෙනවා. ඒකේ බැහැරව අපිට ගත්තොත් එහෙම අපේ ඔය සාමාන්‍ය අපේ පදවරු පාර්ථකන යන අපේ රිකෝඩ් ඒකේ වැඩ කරගෙන යන්න අවශ්‍ය වෙන ડોකියුමන්ට් එක භාවිත කරන්න අපිට පුළුවන් සම්බන්ධ වෙන්න ඒ අදාළ රාජ්‍ය ආයතනයට මම කරා චතරමාතේක කලිපියෝකද අපිට සිත ප්‍රාදේශීය ආයතනයකට සම්බන්ධ වෙද්දී අපිට ඒක ඇත්තරම පළාත්පාල ආයතනයට යොමු කරන්න පස්සේ ඒ තුලින් ගන්න උදාහරණයක් වශයෙන් අපි වෙල් ටිකක් ගන්න අවශ්‍යම තියෙන කොහොමද ඒක සම්බන්ධ වෙන්නේ. නමුත් අපි ප්‍රොසීඩියස් හොයා ගන්න බැරි වුණායි දැන් මේක මේ විදිහට යොමු කරාම ඒ අදාළ උත්තරය අපිට කරගෙන ලබා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අන්න ඒ වගේ සම්බන්ධයක් සම්බන්ධයක් සිද්ධ කරන්න පුළුවන් විදිහට මේක අපේ සංවිධානය තුලත් ඩිවලොප් කරනවා. ගැටලුවක් තියෙන මොකද අපි ආයතනයේ නැත්නම් අපි සභා කාර්යාලයේ තියෙන එක දැනගෙන නමුත් ජනතාව එන්න ඕන සමහරට අපේ චතුරාත්ම පියෝ වගේ බස් දෙකක විතර එන්න ඕන නැත්නම් උදේ එන කෙනා අපේ ළඟට එනකොට 12ක විතර එන වෙලාවක් තියෙනවා. ඒ ආවත් සමහරට වැඩි සම්පූර්ණ කරගන්න බැරි වුණොත් ඒගොල්ලෝ බොහොම අසතුටින් පිටත් වෙලා යන්නේ. නමුත් මේ වගේ යෙදුමක් පාවිච්චි කරන මේ පුරුදුනාට පස්සේ ඒ අයට පැමිණෙන්නේ නැතුව තමන්ගේ නිවසේ සිට ඒ කාර්යයන් ඉෂ්ට කරගන්න හැකියාව ලැබිලා තියෙනවා. ඒ වගේම තමයි ඒ සභා ඇප් එක බොහොමදල ප්‍රතිසභාවට ආරම්භ කරනවා දීපෙන් ආදේශ වෙනවා. ඒ තුලින් ප්‍රතිසභාවේ කටයුතු වලදී පහසුවක් උදා කරගෙන ගිය ආයතනයක් විදිහට ඒ අත්දැකීම් ලැබුණ නිදාරින් විදිහට මේ අවස්ථාව ලැබීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. එතරම් අපි ආයතනයක් විදිහට
ජනතාව ආයතනයට එන්නේ නැතුව ඒ වැඩේ කරලා දෙන්න පුළුවන් නම් ඒ ගොඩක් පහසුවක් වෙනවා. මොකද අපි සමානද්දස්ල අපේ උදෑසන කාර්යාලයට එද්දී පළාත් පාලන විශේෂයෙන්ම ගම් සභාවකට හම් වෙන්න දේශු මාධ්‍යතාව ඇවිල්ලා පුරුදු වෙලා තිබුණා. ඒ පරිසරයේ තාමත් ටිකට් එක තියෙනවා. ජනතාව අපි ගාවට එන්නේ නැතුව උන්ගේ වැඩ කරලා දෙන්න පුළුවන් නම් අපිටත් ඒ ලොකු අවස්ථාවක දක්ෂ රාජකාරි විදාසය කරගෙන යන්න පුළුවන්. ජනතාව ආසිරතාවයටපත් වෙන්නේ නැහැ. අපේ කාර්යාලයේ පරිසරය නිෂ්කලංක වෙනවා. අපේ නිලධාරීන්ට පාසු වෙන්නේ කටයුතු කරන්න පුළුවන්. ඒ සඳහා සුදුසුම ක්‍රමවේදයක් තමයි මේ සභාව එක්ක ජනතාව ගෙදරදගෙන ඔවුන්ගේ දුකගෙන විලෝක කමිටිය අපිට ප්‍රවත් කරනවා. අපි නිෂ්කලංක කාර්යාලයේ ඉඳගෙන කාර්යාලයේ කලබලකින් දොරකින් විශ්ලේෂණය කරන්න පුළුවන්. ඒකම කඩිනම ප්‍රතිචාර ලබා දෙන්න පුළුවන්. ඒ වගේ අත්දැකීම් අපිට තියෙනවා. එතනම